දක්වා ශ්‍රීලංකාවට දෙන්නට පොරොන්දු වූ මුළු ණය මුදල ඇමරිකන් ඩොලර් බිලියන 1.6කි. එම ණය මුදලින් වාරික දෙකක් මේ වන විටත් ලබා දී හමාරය. තුන්වන වාරිකයේ වන ඇමරිකන් ඩොලර් මිලියන 407.8ක් දැනටමත් අනුමත කර තිබේ. තුන්වන වාරිකයේ මෙතරම් ඉක්මනින් ලබා දීමට ලෝක බැංකුව තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අතිශයින්ම ශක්තිමත් බැවිනි. මේ නිසා ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව වෛරකාරී දේශපාලනය ගෙන ගිය ප්‍රචාරය මුළුමනින්ම පුස්සක් බවට පත් වී තිබේ. දෙමළ අවතැන් වූවන් 103,000කට ආසන්න පිරිසක් මුදා ගැනීමේ දෙවැන්ත මානුෂීය මෙහෙයුම සමග ආණ්ඩුව නිහඬව සිටියේ නැත. මානුෂීය මෙහෙයුම සමග ආර්ථික මෙහෙයුමද සමගාමීව ගෙන යාම ආණ්ඩුවේ විධිමත් වැඩපිළිවෙල බවට පත්විය. මේ සම්බන්ධයෙන් දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ආණ්ඩුවට එරෙහිවගෙන ගිය සියලු බොරු ප්‍රචාර හමුවේ ලෝක බැංකුව ඍජු තීරණයක් ගෙන තිබේ. ලෝක බැංකුවට ලැබුණු ඔහුගේම නිලධාරීන්ගේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉතාමත් ශක්තිමත් ස්ථාවරයක පිහිටා ඇති බැවින් ශ්‍රී ලංකාවට ණය දීම ප්‍රශ්නයක් නොවේ. අපේ රණවිරුවන් එකාතක ගිනි අවියත් අනෙක් අතින් කෑම පාර්සලයාත් මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ප්‍රඥප්තිය සාක්කුවේ දමාගෙන මානුෂීය මෙහෙයුමේ යෙදෙද්දී ආණ්ඩුව ඊට සමගාමීව දැවැන්ත සංවර්ධන වැඩ රාශියක් දියත් කළේය. ශ්‍රී ලංකාව පුරා අලුතින් වරාය සංවර්ධනය කරන අතර ගුවන් තොටුපළක් දෙයි අතර වෙයි. සියලු ආණ්ඩු ඡන්දය බලාගෙන කල්දෙමූ නොරොච්චෝලේ ඉහළකොත්මලේ විදුලි බලාගාර සියල්ල සක්‍රිය කළේය. ආණ්ඩුව ඡන්දය නිසා කිසිම සංවර්ධන වැඩක් කල්දෙමුවේ නැත. එහි ප්‍රතිඵල ලෝක බැංකුව අනුමත කර තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ සම්බන්ධයෙන් ඔවුන් පාවිච්චි කරන වචනය ශක්තිමත් යන්නේ. ශ්‍රී ලංකාව මුහුණ දී තිබුණ දෙවැන්ත සාර්ථක මානුෂීය මෙහෙයුමක් අවසානයේ ආර්ථිකයේ ශක්තිමත්යයි කියන්නට තරම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි ලෝක බැංකුව තබා ඇත්තේ අචල විශ්වාසයකි. එම ණය මුදල් ලබා ගැනීමේදී ශ්‍රී ලංකා ආණ්ඩුව කිසිම කොණ්ඩේසියකට යටත් වී නැත. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වයත් මානුෂීය මෙහෙයුමේදී රණවිරුවන් ක්‍රියා කළ ආකාරයත් සම්බන්ධයෙන් සත්‍ය වාර්තා බෑන් කී මූන් ළඟ තිබේ නම් කමිටුපත් කරන්නට යන්නේ නැත. කොණ්ඩේසි පනවන්නේ නැත. ඔහු උපදෙස් ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් නොව කොටිහිතවාදී විජේ නම්බියාර නම් වූ කොටි උපදේශකයාගෙන් සහ දෙමළ ජනතාවට සතපහක සේවයක් නොකළ ප්‍රභාකරන්ට පමණක් සේවය කළ රාජ්‍ය නූන සංවිධානවලිනි. මේ තත්ත්වයට තේ ජාත්‍යන්තර ප්‍රබල සංවිධාන එක් පාඩමක් ඉගෙන ගත යුතුය. රෙද්ද බැනියම අඳින කුරහන් සාටකය පළඳවන කොන්ද කෙලින් තබාගෙන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන මහින්ද රාජපක්ෂ අනුන්ගේ කොණ්ඩේසිවලට යට නොවන රාජ්‍ය නායකයෙකු බවයි අදත් විමසුම සටහන මහින්ද අබේසුන්දරගේ.